Right, ආයුබෝවන් අද දවස අපේ 2023 ටෙක්නොලොජි පන්තියේ අද 5 වෙනි දවසනේ අද 5 වෙනි දවස දවස් 5ක් අපි සාකච්ඡා කරලා තිනවා පයිතගරස් ප්‍රමේය කියන පාඩම. ඒතර අද තමයි මේ පාඩම අවසන් වෙන දිනේ. අද අපි කරන්නේ පයිතගරස් ප්‍රමේය සම්පූර්ණයෙන්ම අවසන් කරන එක. අලුත් පාඩමක් අපි පටන් ගන්න නැහැ අද. මොකද හේතුව ලබන සතියේ බොහොම නැවුම් විදිහට අලුත් පාඩම ත්‍රිකෝණමිතිය පාඩමෙන් අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. තම තමන්ගේ ආයතන වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් ත්‍රිකෝණමිතිය ටියුට් එක ලබා ගන්න. ඒ වගේම දුර බැහැර ඉන්න දරුවෝ අපිට පණිවිඩයක් එවන්න WhatsApp වලින් එහෙම නැත්නම් Telegram වලින් අපිට නිබන්ධන අපි ලබා ගන්න කොහොමද කියලා ඒකටත් අපි ක්‍රමයක් හදලා තිනවා. දුර බැහැර දරුවන්ට ගෙදරටම නිබන්ධන කට්ටලය ගෙන්වා ගන්න වැඩසටහනක් සකස් කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ඕනම් ප්‍රදේශයක ඉන්න දරුවෙකුට අපේ පන්තියට සහභාගී වෙලා වැඩටි කරගෙන යන්න පුළුවන්. එතකොට මම ආපහු මතක් කරන්නේ ඔයාලට දැන් අද මේ පන්තියට මුලින්ම සහභාගී වෙනවා නම් දරුවෙක් අනිවාර්යයෙන්ම පුතේ කලින් වීඩියෝස් ටික බලලා පන්තියට සම්බන්ධ වෙන්න එහෙම නැතුව සම්බන්ධ වෙන්න එපා. මොකද නැත්තම් ඔයාට තේරෙයි බුදුම්මේ මේ මොනවද මට නම් තේරෙන්නේ නැහැ කියලා. ඕනම දෙයක් මුල ඉඳන් කරගෙන යනකොට තමයි තේරෙන්නේ ආ මේක මේ වගේ කතාවක් කියලා. හරි. එතකොට දැන් අද අපේ පයිතගරස් ප්‍රමේය පාඩම අවසන් කරන දිනේනේ. දැන් ඔයාලට මම හැමදාම කීවා පාඩම් අපිට තියෙනවා 25ක්. 25න් එකක් ඉවරයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි දවස් 5ක කාලයක් ගත්තනේ මේ කටයුතු සඳහා. තවත් අපි දවස් 5ක වගේ කාලයක් අරගෙන අපි බොහොම සාර්ථකව ඔයාලට අවසන් කරලා දෙනවා ත්‍රිකෝණමිතිය පාඩම. ත්‍රිකෝණමිතිය පාඩම ඔයාලා ඕලෙවලටත් ඉගෙනගෙන ඇති. ඒක තව ටිකක් ඉස්සරහට යන කතාවක් තමයි අපේ ත්‍රිකෝණමිතියේදී තියෙන්නේ. එතකොට මම ඔයාලට ත්‍රිකෝණමිතිය මුල ඉඳන් කියලා දෙනවා. සරලව කියනවා නම් ඔයාලා ත්‍රිකෝණමිතිය දන්නේ නැහැ කියලා හිතාගෙන තමයි මම මේ වැඩේ පටන් ගන්න. හරිද? පයිතගරස් ප්‍රමේය ටියුට් එක වගේ මං හිතන්නේ ආසන්නව දෙගුණයක් විතර ලොකු ටියුට් එකක් ත්‍රිකෝණමිතියට දීලා තියෙන්නේ. ඒ කියන්නේ පයිතගරස් ප්‍රමේය ඉගෙන ගත්ත කාලයට වඩා වැඩි කාලයක් ඉගෙන ගන්න වෙනවා අනිවාර්යෙන්ම. පයිතගරස් ප්‍රමේය හදපු ගණන් ප්‍රමාණයට වඩා වැඩි ගණන් ප්‍රමාණයක් අනිවාර්යෙන්ම හදන්න සිද්ධ වෙනවා. තොර හැමදාම මං කියන දේ මේ පන්තියේදී හැමදාම පන්තියට සහභාගී වෙන එක පරණ වැඩ ටික අවසන් කරන එක හරි වැදගත්. දැන් ඔයාලට අදින් පස්සේ පුළුවන් පුතේ මේ එක දවසක් අරගෙන සතිය අපි හිතමු සතියට දවසක් අරගෙන ඔයාලට පුළුවන් උදේ පටන් අරගෙන මේ ටියුට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. මග නවත්තන්න නෙමෙයි ටියුට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. එතකොට පාඩම්ම පුළුවන්. ඔය ටියුට් එක පුතේ ඔයා අතින් සාමාන්‍යයෙන් 10 12 ගමනක් හැදෙනකොට හුඟක් වෙලාවට ඊටත් වඩා වැඩි වාර ගණක් ඔයා අතින් හැදෙනවා. මොකද මුල්ම පාඩන්නේ. එහෙම 10 12 ගමනක් ඔයා අතින් කෙරෙනකොට ඔයාටම තේරෙයි එක වෙලාවකදී ආයේ මේක බලන්න ඕනේ නැහැ. දැන් මගේ මේක මේ මොලේ ඇතුළටම බැහැලා තියෙන්නේ මේ දැනුම කියලා. ඒතර අද මන් දැන් මේ පටන් ගන්නනේ අද දැන් මම පටන් ගන්න ප්‍රශ්නේ. දැන් මේ පටන් ගන්න ප්‍රශ්නය ටිකක් වෙලා අරගෙන අපි සාකච්ඡා කරනවා. මොකද ඒකට හේතුව ඔයාලට මතකද දන්නේ නැහැ ඕ ලෙවල් කාලෙදී ඔයාලා වර්ගජ සමීකරණ කියලා જાතියක් එහෙම භාවිතා කරා. වර්ගජ සමීකරණ. ඒ වර්ගජ සමීකරණවල ඔයාගේ මට්ටමේදී එන්න පුළුවන් උපරිම අවස්ථාවේ ගාණක් තමයි මේ පයිතගරස් ගාණ ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මම පොඩ්ඩක් වෙලාව ගන්නවා මේ ගාණට. මොකද සමහර කෙනෙක් කියයි මේ ගාණ අමාරුයි කියලා. හැබැයි මම කියන්නේ එයාට අමාරුනේ පයිතගරස් ප්‍රමේය නෙවෙයි වර්ගජ සමීකරණ. ඒතර 10 වසරේදී 11 වසරේදී වර්ගජ සමීකරණ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේ නැවත මතක් කරගත්තොත් එහෙම වාට මේ ගාන ගානක්ද කියලා වාට හිතේ. හරි අපි බැලුවොත් එහෙම අපිට කියනවා පුතේ මෙන්න මෙහෙම මම 18 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නෙට යන්නේ. මේක අපි ඉතුරු කරා. 18 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නෙට අපි යන්නේ. පොතේ මෙන්න මෙතන මේ ත්‍රිකෝණය P මෙයා Q මෙයා R කියලා අපිට දීලා තියෙන්නේ. මේ පාදයේ දිග X කියලා දෙනවා. මේ පාදයේ දිග මේ විදිහට දීලා තියෙන්නේ. X ඍණ 1 වාරයක් 2 කියලා දීලා තියෙන්නේ. මෙන්න මෙතන ලියා ගන්න පුතේ මේ පාදයේ සෙන්ටිමීටර් 34.
මෙන්න මේ පාදයේ සෙන්ටිමීටර් 34යි ඒක ප්‍රින්ට් වෙලා නැහැ ටියුට් එකේ මේ පාදයේ සෙන්ටිමීටර් 34යි එතකොට ඔයාගෙන් අහන්නේ මේ ත්‍රිකෝණයේ කුඩාම පාදයේ දිග මේ ත්‍රිකෝණයේ කුඩාම පාදයේ දිග අපෙන් අහන්නේ මෙයා තමයි ඍජු කෝණී ත්‍රිකෝණයක ලොකුම පාදය දිගම පාදය කුඩාම පාදය හුඟක් වෙලාවට මෙයා වෙන්න ඕනනේ අපි බලමු මෙයාද කියලා අපි බලමු හරි කුඩාම පාදයේ දිග හරි එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න මම ලියනවා PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු මෙන්න P මෙන්න Q මෙන්න R PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු යොදන්න බලන්න ඔයාලා කරන්න පුළුවන් එතකොට ඒක තමයි සාර්ථකම PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු කර්ණය වෙන්නේ මෙන්න මෙයා පුතේ PR නේද PR වර්ගය සමාන ඉතිරිපාද දෙක එකෙනෙක් PQ වර්ගය අනිත් එකෙනා QR වර්ගය QR වර්ගය PR කියන්නේ පුතේ 34යි 34 වර්ගය සමානයි PQ වර්ගය පුතේ මම මේක චුට්ටක් සුළු කරගන්න මෙහෙම වරහන්ඩ පිටින් තියෙන ඉලක්කමෙන් ඇතුලේ දෙන්න වැඩි කරන්න හරිද දෙවරක් x 2යි x දෙවරක් ඍණ 1 ඍණ 2යි ඔහොම ලියා ගන්න පුළුවන් මට එතකොට පුතේ 2x ඍණ 2 වර්ගය ධන QR කියලා කියන්නේ මෙන්න මෙයා එයා x එතකොට x වර්ගය වෙන්න ඕන ආ දැන් ඔක සුළු කරලා මට x වලට උත්තරයක් හොයලා දෙන්න ඔක සුළු කරලා x වලට උත්තරයක් අරන් දෙන්න ඔය කතාව සුළු කරලා x වලට මට උත්තරයක් අරන් දෙන්න කරන්න කරන්න තනියම කරන්න මුලින්ම 34 වර්ග කරන්න 34 ඒ වර්ගය කියන්නේ 34 වරක් 34 වැඩි කරලා බලන්න 34 ඒ වර්ගය එන්නේ 1156 මේ මෙයා වර්ග කරලා දෙන්න මට හරියට 2x ඍණ 2 වර්ගය 2x ඍණ 2 වර්ගය ඒක හරියට වර්ග කරලා දෙන්න මට 2x ඍණ 2 වර්ගය 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 කියන්නේ 2x ඍණ 2 වාරයක් 2x ඍණ 2 කියන එක නේද කොහොමද වර්ග කරනකොට වර්ග කරන්නේ මෙන්න මෙහෙම මේ ක්‍රම දෙකක් කියලා දෙන්න මෙයාගෙන් මෙයා වැඩි කරන්න මෙයාගෙන් මෙයා වැඩි කරොත් පුතේ දෙවරක් දෙක 4යි 4යි x x ගෙන් වැඩි වුණොත් x වර්ගයෙන් එතකොට පුතේ 4යි x වර්ගය මෙයා මෙයාගෙන් වැඩි කරන්න හරිද 2i x වැඩි කරන්න ඍණ 2 2i x දෙකෙන් වැඩි වුණාම 4i x ලකුණ ඍණ ඍණ 4i x නේ ඊට පස්සේ පුතේ මෙන්න මෙයා මෙයාගෙන් වැඩි කරන්න ඍණ 2 වැඩි කරන්න 2i x ගෙන් 2i x දෙකෙන් වැඩි වුණාම පුතේ 4i ඍණ 4i x ඊට පස්සේ මෙයා වැඩි කරන්න මෙයා දෙවරක් දෙක 4i ඍණ ඍණෙන් වැඩි වුණාම පුතේ ධන 4 හරිද එතකොට මේ ටික සුළු වුණාම එන්නේ 4i x වර්ගය මේක ඍණ 4i x ඍණ 4i x කියන්නේ ඍණ 8i x වෙනවා මෙතන තියෙන්නේ ධන 4 හරිද එතකොට මේ ටිකේ උත්තරේ 4ix වර්ගය ඍණ 8ix ධන 4 තාපුතේ මෙතන තියෙනවා ධන x වර්ගය ඒක වෙනම ලියා ගන්න හරිද මේ මේ කතාව ඕනනම් කොහේ හරි තැනක ලියා ගන්න ටියුට් එකේ මුදුනේ වගේ ලියා ගන්නකෝ ඕවා ඕවා බැරි වුණාම තමයි කියන්නේ බෑ කියලා ඕවා බැරි වුණාම තමයි බෑ කියලා කියන්නේ හරිද හුඟක් අය කියන්නේ ඕවා බැරි වුණාම එයාට බෑ කියලා කියනවා. ඉතින් මේක පුළුවන් කරගත්තා නම් ඒවා පුළුවන් නේ. ඒවා පුළුවන් වෙනකොට අරවත් පුළුවන් වෙනවා. හරි.
මෙඩික ලියාගන්නක මෙඩිකත් ලියාගන්න මෙතනත් ලියාගන්න හරිද තව ක්‍රමයක් තියෙනවා නේද සමහරුන්ට මතක් වෙයි ඔයිට වැඩිය ලේසි ක්‍රමයකුත් තියෙනවා නේද සර් කියලා ඔව් මීට වඩා ලේසි ක්‍රමයකුත් තියෙනවා මීට වඩා ලේසි ක්‍රමයකුත් තියෙනවා ටට්ටක් ගාලා හිතලා උත්තරයක් ගන්න ක්‍රමයකුත් තියෙනවා මම ඒකත් කියන්නම් මෙහෙමනේ පුතේ දැන් ඔයාලට තියෙන්නේ 2x ඍණ 2 වර්ගය මේකේ උත්තරේ පුතේ මෙහෙමයි ගන්න මේ පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය මේ පළමු පදයේ වර්ගය පළමු පදේ මෙයානේ පුතේ පළමු පදේ මෙයා එතකොට මෙයාගේ වර්ගය එතකොට දෙකේ වර්ගය කීයද 4යි x වල වර්ගය කීයද x වර්ගය ඔන්න පළමු පදේ වර්ගය ඊළඟට පද දෙකේ ගුණිතයේ දෙගුණය මෙයා මෙයාගෙන් වැඩි කරන්නලු පද දෙකේ ගුණිතය 2x දෙකෙන් වැඩි කරොත් 4x ඍණ 4x දෙගුණය කියන්නේ ඍණ 8x පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය ඊළඟට දෙවන පදයේ වර්ගය මේ තියෙන දෙවන පදේ ඍණ 2නේ දෙවන පදයේ වර්ගය ඍණ 2 වර්ගයේ පුතේ ධන 4යි බලන්න අරකම නේද ලියුනේ කියලා මේ මේ කතාවම නේද අතනත් දියුනේ ඒ නිසා අර කතාවත් ඕනනම් ලියාගන්න අර කතාවත් ඕනනම් ලියාගන්න පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය හරි කොහොම හරි කමක් නෑ මට උත්තරේ ගන්න ඕනේ එච්චරයි ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ පුතේ මෙහෙම කරනවා මම ඔන්න බලන්න ඈ මම කරන වැඩේ බලන්නකෝ 4x වර්ගයනේ මෙතන තියෙන්නේ ධන 4x වර්ගයනේ මෙතන තියෙන්නේ ධන x වර්ගය ඒ කියන්නේ ධන 5x වර්ගය මෙතන තියෙන ඍණ 8x මෙතන තියෙන්නේ ධන 4 මෙතන තියෙන ධන 1156 මම මෙහෙට ගිනින ඍණ 1156ක් වෙනවනේ මේ පැත්තට මොකුත් නැහැ බිඳුවයි ඊට පස්සේ මම ලියනවා බිඳුව සමානයි මෙතන 5x වර්ගය ඍණ 8x ඊට පස්සේ මෙතන ධන 4 මෙතන ඍණ 1156 මේ කට්ටිය සුළු වුණාම ධන 4යි ඍණ 1156 ධන 4ට මෙතන ඍණ 4ක් යනවනේ ඉතුරු වෙනවා ඍණ 1152 ඍණ 1152ක් ඉතුරු වෙනවා ඍණ 1152ක් ඉතුරු වෙනවා අපිට හරිද ඍණ 1152ක් ඉතුරු වෙනවා දැන් අර මම ඔයාලට ලේසියට සහම ඔයාගේ හොඳට වැඩි හොඳට හරිද මේ කුට්ටිය එහා පැත්තෙන් ලියලා මේ බිඳුව මේ පැත්තෙන් ලියන්නම් හරිද 5x වර්ගය ඍණ 8x ඍණ 1152 සමානයි බිඳුව ආ දැන් ඔන්න පුතේ වර්ගජ සමීකරණයක් හරිද බේම් මේක විසඳලා උත්තරේ ගන්නයි තියෙන්නේ වර්ගජ සමීකරණවල අමාරුම අවස්ථාවක් මේ තියෙන්නේ කියන්නේ ඕ ලෙවල් මට්ටමේදී කරන අමාරුම අවස්ථාවක් තමයි ඔය තියෙන්නේ මතක් කරලා බලන්න ඔහොම එකක් කරාද කියලා කියන්නේ ඔය ගානම නෙවෙයිදී ඔය වගේ ගණන් හදලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්නකෝ ඔය වගේ ගණන් හදලා තියෙද කියලා කල්පනා කරලා බලන්න
දැන් කොහොමද මේ වගේ එකක් මෙතනින් එහාට කතා කරන්න කියලා තමයි බලන්න ඕනේ නේද මේ වගේ ගානක් මෙතනින් එහාට හදන්නේ කොහොමද කියන එක තමයි බලන්න ඕනේ හ්ම් මේ වගේ එකක් මෙතනින් එහාට හදන්නේ කොහොමද කියලායි බලා ගන්න ඕනේ මතකයිද ඉස්සර මෙන්න මෙයා පුතේ මෙයාගෙන් වැඩි කරන්නකො මෙන්න මෙයා මෙයාගෙන් වැඩි කරන්නකො 1152 පහෙන් මෙන්න 1152 පහෙන් වැඩි කරන්න 5 2 10යි 1ක් ඉතුරුයි 5 5 25යි 1යි 26යි 2ක් ඉතුරුයි 5 1 5යි 2යි 7යි 5 1 5යි 5760යි මේකේ ලකුණ ධන මේකේ ලකුණ ඍණ ධනයි ඍණයි වැඩි වුණාම පුතේ ඍණ එතකොට පුතේ කරන්න ඕන ඍණ 5760ක් හදන්න ඕන කීයක්ද හදන්න ඕන ඍණ 5760ක් හදන්න ඕන ඉලක්කම් දෙකක් වැඩි කරනවා ඉලක්කම් දෙකක් වැඩි කරනවා හරිද ඒ ඉලක්කම් දෙකේ එකතුව මේ මේ ගානට සමාන වෙන්නත් ඕන මෙතන තියෙන ඍණාටනේ ඍණාටට සමාන වෙන්නත් ඕන හරි දැන් ඉස්සෙල්ලාම කොහේ හරි දැනක මේ මෙහෙම හදලා පෙන්නන්න පහ වැඩි කිරීම 1152 7560ක් වෙනවා කියන මේක ඍණ ඈ ඒකයි මං කිව්වේ දැන් අපි මේ වගේ ගණන් මුලින්ම හැදුවොත් එහෙම පළවෙනි දවසේ හැදුවොත් එහෙම ඔයාට වැඩේ එපා වෙනවා හරිද දැන් ඔයා තේරුම් අරන් දිනවනේ මේවා 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 පුළුවන් කියලා එතකොට මේකේ වර්ගජ සමීකරණ පුළුවන් කරගන්න විතරයි තියෙන්නේ එතන පුතේ ඉලක්කම් දෙකක් වැඩි කරලා මොකද්ද හදන්න ඕන ඍණ 5760 හදන්න ඕන හැබැයි මේ ඉලක්කම් දෙකේ එකතුව ඍණාට වෙන්නත් ඕන බලන්න ඉලක්කම් දෙකක් කල්පනා කරන්න ඉලක්කම් දෙකක් කල්පනා කරන්න ඔයා एक पार्ट अदा सकने मिलकान देखा किया ना मैं असू वैडिकल बलान हेत देखे असू वैडिकल बलान हेत देखे असू वैडिकल बलान हेत देखे पंदा सत से हटे नौ दिखे असू वैडिकल बलान हेत देखे हाँ बेलुआ ने बेनवाने असू हेत मेडिकल पोम पंदा सत्ट विनो है भाई ये देखे एक तो रिनाटाक ने विन एक तो रिनाटाक विनना मुंदे ना एक तो रिनाटाक विनना बुते मू रिनासू वेला मू दान हेत देखे विन ये मुनोत्ने रिनाटक एक तो मित्र अंतिम ठह दे एना दे मुकाद क्रमे बे मे इस तरह तीन इलाक में मेन में पीटी पास तीन इलाक में वेडिकल इतोट आप इटावे रिन पंदा सत्ट දැන් අපි මොනවා හරි කරලා ඉලක්කම් දෙකක් වැඩි කරලා මේ උත්තරේ ගන්න ඕන හැබැයි මේ ඉලක්කම් දෙකේ එකතුව ඍණාටක් වෙන්නත් ඕන. ඉතින් මම කිව්වා මේක ඍණාසුව මේක ධන 72. මෙයාගේ මෙයාගේ වැඩි කරපුවාම 5760යි ඍණයි ධනයි වැඩි වුණාම ඍණ. මුන් දෙන්නගේ එකතුවත් පුතේ ඍණාටයි. දැන් ඔයාලා කරන්න ඕන පුතේ දැන් ඔයාලා කරන්න ඕන මේ ඉලක්කම තියෙන්නේ ඍණාටයි x ओम वे ऋणाई अटाई एक्स पुते मुंदे ऐसा लिये बे मेतन तीन ऋणाटाई एक्स की ना लिये नवा मुंदे ऐसा अरूम लिये नवा बेना इलाका देखी ओम बला बोर्द गिर पहाई एक्स वर्गे मेतन तीन ऋणासुवन ऋणासुवाई एक्स मेतन तीन दान हत्या देखे दान हत्या देखा एक्स के लिए पुते ऋणासुवाई दान हत्या देखा के लिए आय ऋणाटाई මෙතන තියෙනවා ඍණ 1152 සමානයි බිංදුවයි සමානයි බිංදුවයි බලන්න කල්පනා කරලා එතනින් එහාටවත් අඩුමතර මේ හදා ගන්න මතක් වෙනවද කියලා අඩුමතර මේ පොඩ්ඩක්වත් මතක් වෙනව නම් ලොකු දෙයක් පොඩ්ඩක් හරි මතක් වෙනව නම් ඉතින් ඒක ලොකු දෙයක් ඈ පොඩි ප්‍රමාණයක් හරි මතක් වෙනව නම් ලොකුම ලොකු දෙයක් නේ හරි දැන් ඊටු ටික මම මෙතනින් ලියන්නම් හරි ඊටු ටික මෙතනින් ලියන්නම්
දැම්පුතේ අපි කරන්නේ මොකද්ද දෙන්නා දෙන්නා අල්ලගෙන පොදු පද ගන්න දෙන්නා දෙන්නා අල්ලගෙන පොදු පද ගන්න මේ දෙන්නා අල්ලගෙන පොදු පද ගන්න මේ දෙන්නා අල්ලගෙන පොදු පද ගන්න මොනවද මේ දෙන්නගේ පොදු x අකුර පොදුයි ඇයි පුතේ පහ පහත් පොදුයිනේ සමහරු කියන කොහෙද අප්පා මෙතන පහක් තියෙන්නේ ඇයි පුතේ 80 කියලා කියන්නේ 16 වරක් පහනේ 80 කියන්නේ 16 වරක් පහනේ එතන පහ පොදුයි. ඒ නිසා මම ගන්නවා මේ දෙන්නගේ පොදු පදයේ හැටියට 5x කියන එක. එතන මේකේ පුතේ 5x පොදු පද ගත්තාම එළියට තව මෙතන x එකක් ඉතුරු වෙනවනේ. x එකක් ඉතුරු වෙනවා. එතන පුතේ මෙතන ඍණ 5x ගත්තාම මෙතන ඉතුරු වෙනවා 16ක්. ඍණ 16ක් ඉතුරු වෙනවා. ඔන්න එතන ගනුදෙනුවත් හරි. හරිද? ඊට පස්සේ මෙතන මොකද්ද අපි පොදු පදේ ගන්නෙ අපි ගමු පුතේ ධන 72 ඇයි දැන් මෙයා පුතේ 72 වරක් 80 නේ 72 වරක් 80 නේ බලන්න 1152 ට 72 ව කීයක් තියද කියලා 72 ව 16ක් පුතේ 72 වරක් 16 හරිද දැන් මේ දෙන්නගේ පොදු මොකද්ද මං ගන්නෙ 72x මේ දෙන්නට පොදු පුතේ 72 මේකෙත් 72 මේකේ 72 තියෙනවා මොකද 72 වරක් 16 නේ ධන 72 පොදු පදයක් හැටියට ගන්නවා ධන 72. එතන පුතේ මෙතන මොකක්ද ඉතුරු වෙන්නේ? 72 පොදු පදයක් හැටියට ගත්තාම x තමයි ඉතුරු වෙන්නේ. x. මෙතන 72 ගත්තාම ඉතුරු වෙනවා ඍණ 16ක්. x ඍණ 16. ඊට පස්සේ මෙතන සමානයි බිංදුව මෙයා වෙනම ලියා ගන්නවා 5x ධන 72 ආය ලියා ගන්නවා මෙතන තියෙන්නේ x ඍණ 16 සමානයි බිංදුවයි සමානයි බිංදුවයි දැන් අපි කරන්නේ මෙයත් බිංදුවට සමාන කරනවා මෙයත් බිංදුවට සමාන කරනවා 5x ධන 72 සමානයි බිංදුව හෝ මෙතන තියෙන්නේ x ඍණ 16 සමානයි බිංදුව කියලා ලියන මේක සුළු කරන්න ගිය පුතේ ධන 72 මෙහෙට ආපුවම ඍණ 72ක් වෙනවනේ ඍණ 72 එතකොට x සමානයි ඍණ 72 බෙදීම 5 එතකොට පුතේ මෙතන x ට උත්තරේ එන්නේ ඍණාගයක් හරිද මෙතන x ට උත්තරේ එන්නේ ඍණාගයක් එතකොට මෙතන එන්නේ x ඍණ 16 න ඍණ 16 මේ පැත්තට ගිහුවම් පුතේ ධන 16ක් වෙනවා x කියන්නේ මොකද්ද x කියන්නේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයේ දිග පාදයක දිග ඍණ වෙන්න බෑනේ ඒ නිසා මේක උත්තරේ වෙන්න බෑ උත්තරේ මේක එහෙනම් x වල උත්තරේ 16යි මෙයා සෙන්ටිමීටර් නිසා පුතේ මෙයත් මොනවා වෙන්න ඕනද මෙයා සෙන්ටිමීටර් වෙන්න ඕන x සමානයි සෙන්ටිමීටර් 16යි ඒක නෙවෙයි අන්තිම උත්තරේ බලමු අපි ඒකද කියලා හදන්න කොතෙන්ද නේද හරි නේද x සමානයි සෙන්ටිමීටර 16යි x සමානයි සෙන්ටිමීටර 16යි මෙතන ලියන්න පුතේ x යනු පාදයක දිග නිසා එය ඍණවිය නොහැක x යනු පාදයක දිග නිසා එය ඍණවිය නොහැකිය x යනු පාදයක දිග නිසා ඒ ඍණ විය නොහැකිය
එබැවින් එක් සමානයි ධන 16 වේ. එබැවින් එක් සමානයි 16 සෙන්ටිමීටර වේ. ඒකෙහිඳ එක් සමානයි 16 සෙන්ටිමීටර වේ. හරි. දැන් ඔයාලෙන් අහන්නේ මොකද්ද ත්‍රිකෝණයේ පොඩිම පාදයේ දිග නේහන්? ඔය ත්‍රිකෝණයේ පොඩිම පාදයේ දිග තමයි ඔයාලෙන් අහන්නේ. ඔය ත්‍රිකෝණයේ පොඩිම පාදයේ දිග තමයි ඔයාලගෙන් අහන්නේ. නේද? හරි. එතකොට පුතේ මෙයා පුතේ 16 සෙන්ටිමීටර නේ නේද? 16 සෙන්ටිමීටර මෙයා කීයද එතකොට? x කියන්නේ 16 නම් 16 වරක් 2 කීයද? 16 වරක් 2 32යි නේද? 32 න් 2ක් අඩු වුණාම 30යි. එතකොට පුතේ මෙයා 30 සෙන්ටිමීටර, මෙයා 16 සෙන්ටිමීටර, මෙයා 34 සෙන්ටිමීටර. කෙටිම පාදයේ වෙන්නේ මෙන්න මෙයා 16 සෙන්ටිමීටර. මේවත් නිකමට ලියලා තියාගන්නකෝ. ලියාගෙන ලියන්න. එබැවින් එබැවින් කෙටිම පාදයේ දිග සෙන්ටිමීටර 16 වේ. එබැවින් කෙටිම පාදයේ දිග සෙන්ටිමීටර 16 වේ. කෙටිම පාදයේ දිග සෙන්ටිමීටර 16 වේ. එබැවින් කෙටිම පාදයේ දිග සෙන්ටිමීටර 16 වේ. හරි එහෙනම් ඔන්න අපි ඒ ගාන ඉවර කරගත්තා. ඒ ගාන අපි ඉවර කරගත්තා. දැන් අපි බලමු පොඩි මාතෘකාවක් කතා කරන්න පුතේ. චූටි මාතෘකාවක් කතා කරගන්න බලමු අපි. පොඩි මාතෘකාව. ඒ තමයි පයිතගරස් ත්‍රිත්ව. පයිතගරස් පයිතගරස් ත්‍රිත්ව. පයිතගරස් ත්‍රිත්ව. පුතේ පයිතගරස් ත්‍රිත්වයක් කියලා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද නිරූපණය කළ හැකි ඕනෑම සංඛ්‍යා ත්‍රිත්වයකට කියනවා පයිතගරස් ත්‍රිත්වයක් කියලා. දැන් පුතේ 3 4 5 ඍජුකෝණී ත්‍රිකෝණයක පාද නිරූපණය කරන්න බැයිද? හැමෝම දන්නවනේ පුළුවන් කියලා. එතකොට පුතේ 3 4 5 කියලා කියන්නේ පයිතගරස් ත්‍රිත්වයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ වගේ එකක් කියලා හිතන්නකෝ. 5 12 13 මේ විදිහට තියෙන්නත් පුළුවන්. එතකොට පුතේ 5 12 13 කියලා කියන්නේ පයිතගරස් ත්‍රිත්වය. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද නිරූපණය කළ හැකි ඕනෑම සංඛ්‍යා ත්‍රිත්වයකට කියනවා පයිතගරස් ත්‍රිත්වයක් කියලා. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද නිරූපණය කළ හැකි ඕනෑම සංඛ්‍යා ත්‍රිත්වයකට කියන්නේ පයිතගරස් ත්‍රිත්වයක් කියලා. ඔච්චරයි. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද විදියට තියෙන්න පුළුවන් ඕනම සංඛ්‍යා තුනකට කියනවා පයිතගරස් ත්‍රිත්වයක් කියලා. යුක්ලිඩ් කියන ගණිතඥයා මේ පයිතගරස් ත්‍රිත්වය හදාගන්න පුංචි සමීකරණ තුනක් කියලා දීලා තියෙනවා. මම දැන් ඊළඟට කියලා දෙන්න යන්නේ අන්න ඒ යුක්ලිඩ් කියන ගණිතඥයා කියලා දීපු ඒ කොටස. හරි බලන්නකො. ටියුට් එකේ දැන් අපි ඉන්නේ මෙන්න මෙතන 15 වෙනි පිටුවේ පයිතගරස් ත්‍රිත්වය. පයිතගරස් ත්‍රිත්වය. පයිතගරස් ත්‍රිත්වය. ලියන්න මෙහෙම. ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක 15 වෙනි පිටුවේ ඉන්නේ ඈ. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද නිරූපණය කළ හැකි 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 ඕනෑම සංඛ්‍යා ත්‍රිත්වයක් ඕනෑම සංඛ්‍යා ත්‍රිත්වයක් ඕනෑම සංඛ්‍යා ත්‍රිත්වයක් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද නිරූපණය කළ හැකි ඕනෑම සංඛ්‍යා ත්‍රිත්වයක් පයිතගරස් ත්‍රිත්වයක් ලෙස හඳුන්වයි. පයිතගරස් ත්‍රිත්වයක් ලෙස හඳුන්වයි. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද නිරූපණය කළ හැකි ඕනෑම සංඛ්‍යා ත්‍රිත්වයක් පයිතගරස් ත්‍රිත්වයක් ලෙස හඳුන්වයි. 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 හරි. පූර්ණ සංඛ්‍යාමය වූ සරලම පයිතගරස් ත්‍රිත්වය 3 4 5. පූර්ණ සංඛ්‍යා දශම භාග නැතුව තියෙන්න පුළුවන්
पूर्ण संख्यावलिंतीन चूटिम पैतगर स्त्रीत्व तुनहतर पहागेल किया एहि गुणाकार वन हय अट दहाय नमय दुलह पहालव तिह हतलिय पनहवेनि त्रित्वद पैतगर स्त्रीत्वे गेला तव टिकक् दीला तियेनवा ओया बलन्न हरिद कियला पैतगर स्त्रीत्व लबागत हेकि समीकरण तुनक युक्लिड विसिन इदिरिपत् कर अत एकने मेन मेहेम कथावक् कियन्ने लेसि कथावक् कियन्ने पुते ऋजु कोणी त्रिकोणयक् तियेनवा मेहेम हरिद එතකොට මෙයාට A කීවොත් මෙයාට B කීවොත් මෙයාට C කියලා කීවොත් මේ පාදවල දිග ABC කියලා ඔන්න ඔය විදියට ලීවොත් A වලාගේ B වලාගේ C වලාගේ ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි යුක්ලිඩ් කියන්නේ මෙන්න මෙහෙම කතාවක් තමයි යුක්ලිඩ් ගේ තියෙන්නේ A කියන එකේනා සමානයිලු x වර්ගය ඍණ y වර්ගයට xy කියන්නේ පුතේ ඉලක්කම් දෙකක් හරිද एक्स वाई ज्ञान इलाकांद खरी एक्स वर्गे रही वाई वर्गेट बी क्या एक सामान लुकते देखाई एक्स वाईट सामान है देखाई एक्स वाईट सामान है अब कारण का पुते सामान वेन्े एक्स वर्गे धन वाई वर्गे सामान वे हरिद मे एक्स वाई ज्ञान मनोहारी इलाकान देखा कोई आगे मत इलाकान देखा गन को एक्स वाई ज्ञान इलाकान देखा ये इलाकान देखे एक्स वर्ग कर लाई अड़ करो एवल उत्तर हर इलाट एक्स वाई वैडी कर लेखे उत्तरी करो बी वल उत्तर एक्स वर्ग कर लाई त्वर्ग कर लू करो सी वल उत्तर देंगे वगुवादी नोते मेन मेहम पाइथागोरस स्त्रीत्व अभागत समीकरण तो ना यूक्लिड विसी निद्रिपात करायत अने समीकरण तो हाईलाइट करा एक दिख तुन के ए बी सी हाईलाइट करान डेट का युक्लिड तमाई में कई द्रिपात कर लिए ए बी सी ये तुम हाईलाइट करान को ए बी सी के ना तुम अरे देंगे वाले मेन में वागुआत दी लती है नॉन एक्स वाटिनाकम दीलतीनवा वाइट वाटिनाकम दीलतीनवाट इत बस एकमद सामनमें एक्स वर्गे वाई वर्गे वाला एक्स वर्ग कर लाई वर्ग कर लड़क उत्तरे लीलमट पे मे आई एक्स वाई अरद सी की एक्स वर्गे वाई वर्गे पल्ले तीन इकाई दिखाई तुना हतरे पाए हत मे दीन इकाई दिखाई तुनाई हतराई पहाई हयाई हताई अटाई नमे आई दहाई इलाकांटिक मन लीवते हेम दिखाई इकाई तुनाई दिखाई तुनाई इकाई हतराई इकाई हतराई तुनाई पहाई हतराई पहाई देखाई हयाई इकाई हयाई पहाई हताई देखाई नोहमणि दिन नोहमणि दिन देंगे मट मे वगुआ पुरोला दे नो कौम कर एक्स किया देखने पुते देख वर्ग करा वाई किया एक वर्ग करा देंगे अड़ुकिरी मानती देखे वर्गे हतराई एके वर्गे एक एकाई उत्तरे की तुनाई एना मेतन डलिया तुने इलाक इट पास पुते देखाई एक्स वाई ने देखाई एक्स वाई देखाई एक्स किया देखाई वाई किया एकाई देवरा देखा हतराय हतरा हतराय तो मैं आपते हतराय इट पास एक्स वर्गे वाई वर्गे एक्स वर्गे दान वाई वर्गे एक्स क्या ने किए देखाई देखे वर्गे दान वाई क्या ने काई एके वर्गे देखे वर्गे हतराई एके वर्गे काई पहाई मैं तेने पहा अन्न एवं दिए वगुओ पुरोला देने को वही वगुओ पुरोला देने को हुआ तमा पाई तगर स्त्रित्व के लग गया कला तुर्गिम बहुवर्ण के बुलवाम पुते एल वेल विभाग संपूर्ण वेड यद घाला दिए नहीं वगुपुर देंगे मट
කරන්න කරන්න බංගල බලන්න කරන්න කරන්න
හරි මං කියන්න ගයන් ටික බලන්න මේ ටිකද කියලා මොකක් හරි වෙනසක් තියෙන්නත් පුළුවන් ඉතින් ඈ 5 12 13 8 6 10 8 6 10 ඊට පස්සේ 15 8 17 15 8 17 17 ඊට පස්සේ 7 24 25 7 24 25 9 40 41 9 40 41 21 20 29 21 20 29 පොඩ බලන්න ඒ වහරිද කියලා හරි ඇති කියලා මං හිතනවා ඉතින් ඈ හරි ඊට පස්සේ 35 12 35 12 37 ඊට පස්සේ 11 60 61 ඊට පස්සේ 45 28 53 වගේ නේද බලන්නකෝ හරිද කියලා අඩුපාඩුවක් තියෙනවා නම් හරි ගස්ස ගන්නකෝ ඉවරයිද නේද හරි යමෝ අපි ඊළඟ කතාවට පයිතගරස් ප්‍රමේයේ විලෝමය ගැන කතා කරන්න හරිද පයිතගරස් ප්‍රමේයේ විලෝමය ගැන කතා කරන්න යන මේක අපිට හුඟක් වෙලාවට ඕන වෙනවා මේ පයිතගරස් ප්‍රමේය විලෝමය ඔය සමහර අවස්ථාවලදී අපි අර බව පෙන්වීම කරන්නේ පැහැදිලිද බව පෙන්වීම වගේ දේවල් කරනකොට පයිතගරස් ප්‍රමේය විලෝමය අත්‍යවශ්‍ය වෙනවා මුදේ පයිතගරස් ප්‍රමේය විලෝමය කියලා කියන්නේ පයිතගරස් ප්‍රමේය විලෝමය කියලා කියන්නේ ත්‍රිකෝණයක පාද තුන පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා නම් පුතේ ත්‍රිකෝණයක පාද තුන පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා නම් ඒක ඍජුකෝණීය ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක පාද තුන පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා නම් ඒක ඍජුකෝණීය ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක පාද තුන පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා නම් ඒක ඍජුකෝණීය ත්‍රිකෝණයක් දැන් කොහොමද අපි ඒක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා හොයාගන්නේ? හොයාගන්නේ පුතේ පුංචි ඉලක්කම් දෙක වර්ග කරලා එකතු කරන්න ඒක ලොකු ඉලක්කමේ වර්ගයට සමානයි නම් පයිතගරස් ත්‍රිත්වය. පුංචි ඉලක්කම් දෙක වර්ග කරලා එකතු කරන්න. පුංචි ඉලක්කම් දෙක වර්ග කරලා එකතු කරන්න.
तुने वर्गे नमय हतरे वर्गे दास एक विसीपाय सामान बला लोक इलाक में वर्गेट लोक इलाक में वर्गेट पहे वर्गे विसीपाय अन्न पुते सामान मे काट्य सामान वे नना मे तुम देना पायदगर स्त्रीत्व एना मे कर ऋजुकोणी त्रिकोणी उच्चरा महालुगुदया कहते न लियान को मेहम मेहम लियान पायदगरस प्रमेय विलोमे हरे पायदगरस प्रमेय विलोमे लियान मेहम बुदे त्रिकोणेक पाद तुने ही आगे अन त्रिकोणेक पाद तुने ही आगे अन त्रिकोणेक पाद तुने ही आगे अन पायदगरस त्रित्यक वे नाम त्रिकोणेक पाद तुने ही आगे अन त्रिकोणेक पाद तुने ही आगे अन पायदगरस त्रित्यक वे नाम पायदगरस त्रित्यक वे नाम पायदगरस त्रित्यक वे नाम पायदगरस त्रित्यक वे नाम एम त्रिकोणय एम त्रिकोणय एम त्रिकोणय ऋजुकोणी त्रिकोणे की 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 एम त्रिकोणे ऋजुकोणी त्रिकोणे की दल्यान मेहम तरुअल पाद तुने आगे अन् पाइतगर स्त्रीत्वयाग्दे परीक्षा करण आकारे पाद तुने आगे अन् पाइतगर स्त्रीत्वयाग्दे परीक्षा करण आकारे पाद तुने आगे अन् पाइतगर त्रित्वयाग्दे परीक्षा करण आकारे लियान तरुअल मेहम मेन पाट के लिए वत्कमग्ने कुडाम पाद देक वर्गकल वर्गकर कुडाम पाद देक वर्गकर एकतु कल विट कुडाम पाद देक वर्गकर एकतु कल विट कुडाम पाद देक वर्गकर एकतु कल विट एकतु कल विट लेबेन पिलितुर लेबेन पिलितुर लेबेन पिलितुर लेबेन पिलितुर विशाल पादये विशाल पादये अगय वर्ग कलविट वर्ग कलविट लेबेन पिलितुरट समानवे नम लेबेन पिलितुरट समानवे नम लेबेन पिलितुरट समानवे नम एमागेयन तुन पाइथागोरस त्रित्वयक वे एम आगे अंतुन पाइथागोरस स्त्रीत्वयाक वे हरि लियन पुते मेहम प्रश्नया दैन इड तीनो नता पल्ले लियन त्रिकोणेक पाद तुने ही आगे अन त्रिकोणेक पाद तुने ही आगे अन तुन कमा हतर कमा पहावे त्रिकोणेक पाद तुने ही अगेयन तुनकमा हतरकमा पहावे मेम त्रिकोणय ऋजुकोणी त्रिकोणयक बव पेन्वन्न मेम त्रिकोणय ऋजुकोणी त्रिकोणयक बव पेन्वन्न मेम त्रिकोणे ऋजुकोणी त्रिकोणयक बव पेन्वन्न
මෙම ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණයක් බව පෙන්වන්න. හරි ඔයාම කරන්නකෝ වැඩේ. හරි දැන් මේ විදිහට පෙන්වන්න. කුඩා ඉලක්කම් දෙක වර්ග කරලා එකතු කරලා උත්තරේ ගන්න. ලොකු ඉලක්කම් වර්ග කරලා බලන්න. ඒ දෙක සමානයි. දැන් ලියන්න පහලින්. එබැවින් 3 4 5 සංඛ්‍යාත්‍රිත්වය එබැවින් 3 4 5 සංඛ්‍යාත්‍රිත්වය පයිතගරස් ත්‍රිත්වයකි. එබැවින් 3 4 5 සංඛ්‍යාත්‍රිත්වය පයිතගරස් ත්‍රිත්වයකි. මේ නිසා මෙම ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණයක් වේ. මේ නිසා මෙම ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණයක් වේ. හරි. එහෙනම් ඔන්න මම මේ කතාව අවසන් කරනවා. තාපතේ අපිට මේකෙ ඉතුරු වෙලා තියෙනවා ටියුට් එකේ ගණන් දෙකක් ත්‍රිමාණ ගණන් දෙකක් ඉතුරු වෙලා තියෙනවනේ. අන්නේ ත්‍රිමාණ ගණන් දෙක හදලා මම අදට අදාළ පන්ති අවසන් කරනවා. ඒතර අපි දවස් 5ක් සාකච්ඡා කරලා ආසන්නව පැය 9ක් 10ක් විතර සාකච්ඡා කරලා අපි සම්පූර්ණ පාඩමක් අවසන් කරගත්තා වෙනවා. අපිට පුතේ කතා කරන්න තියෙනවා නේද 13 වෙනි පිටුවේ 18 වෙනි ප්‍රශ්නේ. 13 වෙනි පිටුවේ 18 වෙනි ප්‍රශ්නේ එක කරන්නකෝ හැමෝම. 13 වෙනි පිටුවේ 18 වෙනි ප්‍රශ්නේ. दहातु मेनी पिटुए दहाट मेनी प्रश्न कर ला देंड को मटे रूपे दैक्वेन ऋजु प्रिस्मये पतुले दिगा पलन पिलिवलिन दिग 4.5 सेंटीमीटर पलल 2 सेंटीमीटर इलांट सीई उस 1.5 सेंटीमीटर ओम कथावत् तियन्ने प्रश्न पहक कहनवा पहट उत्तर देन प्रश्न पहक कहनवा पहट उत्तर देन्नई तियन्ने
දැන් මේ පතුල ඍජුකෝණාශ්‍රයක් මෙන්න මෙයා ඍජුකෝණී ත්‍රිකෝණයක් හරි මෙතන කෝණේ අංශක 90ක් වෙනවා එහෙම පැති සමාන පැති දෙකක් තියෙන්නේ මෙන්න මේ බෑවුම ඍජුකෝණාශ්‍රයක් ඒ වගේම මේ පිටිපස ඒකත් ඍජුකෝණාශ්‍රයක් මෙයා ත්‍රිමාන රූප හරිද මම පළවෙනි කොටස කරන්නම් ඒක ලේසි නිසා ABට දිගින් සමාන පාද මොනවාද ABට දිගින් සමාන පාද ABට සමානයි දිගින් කවුද මේ මෙයා CD ඒ වගේම ABට දිගින් සමානයි මෙන්න මෙයා EF කියන එකේනවා EF කියන එකේනවා දෙවෙනි කොටස CEට දිගින් සමාන පාද මොනවාද CE CEට දිගින් සමාන පාද ගොඩක් නැහැ එකයි තියෙන්නේ DF පාදේ DF පාදේ තමයි සමාන වෙන්නේ හරි ඊට පස්සේ යන්නේ BE දිග BE BE කියන්නේ මෙන්න මෙයා මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණී ගලවලා ගත්තනම් හරි ඔන්න ඔය ඍජුකෝණී ත්‍රිකෝණී ගලවලා ගත්තනම් හරි හරිද මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේනේ ඔක ගලවලා ගත්තනම් හරිද මේ ටික කියද පුතේ 1.5 සෙන්ටිමීටර් මේ ටික 2 සෙන්ටිමීටර් මේක B මෙයා C මෙයා E මෙන්න මේ ත්‍රිකෝණයට දාන්නකො පයිතගරස් ප්‍රමේය දාපුවාම ඔයාලට පුළුවන් BE පාදයේ කීයද කියලා හොයාගන්න. අර ඒ රූප ගලවලා ගන්න ඕන හරිද? ලොකු රූපෙන් පොඩි රූප ගලවලා ගන්න ඕන සරල රූපයක් ගලවලා ගන්න ඕන. BCE ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදනවා කර්ණය වෙන්නේ BE BE වර්ගයේ සමානයි ඉතිරි පාද දෙක BC වර්ගයේ ධන CE වර්ගය BE BE තමයි අපිට හොයාගන්න ඕන BE වර්ගය සමානයි BC කියන්නේ 2යි 2ේ වර්ගයේ ධන මෙයා 1.5 1.5 වර්ගය BE වර්ගය සමානයි 2ේ වර්ගය 4යි 1.5 වර්ගය 2.25 BE වර්ගය සමානයි 6.25 වර්ගය නැති කරන්න අනිත් පැත්තට දානවා වර්ග මූල ලකුණක් 6.25 වර්ගමූලේ 6.25 වර්ගමූලේ 6.25 වර්ගමූලේ හරියට මෙනවා 2.5 සෙන්ටිමීටර වලින් එන්න ඕන එහෙනම් මෙන්න මෙයා 2.5 සෙන්ටිමීටර වෙන්න ඕන BE පාදේ देखाई संपाक वेंडोन सेंटीमीटर अड़ुबाड़ु अत्तीनो नंपुते हदागांड
අපෙන් අහනවා නේද පුතේ ඊට පස්සේ හතරවෙනි කොටසේ ABEF ඍජු කෝණාශ්‍රයක් වන්නේ ඇයි කියලා ABEF මේ මේ කට්ටිය ABEF ඍජු කෝණාශ්‍රයක් වෙන්නේ ඇයි හේතු කියන්නයි තියෙන්නේ ABEF ඔය වගේ එකක් නේ ඉන්නේ ඍජුකෝණාශ්‍රයක් වෙන්න එක හේතුවක් තමයි පුතේ AB පාදයේ සමානයි මෙයා නේද EF පාදයේ නිසා මෙයා මෙයාට සමානයි ඒක එක හේතුව ඒක නිකන් දිග වගේ ඊට මේ පාදයේ සමානයි මේ පාදයට AF පාදයේ සමානයි BF පාදයට ඒක හරියට පළල වගේ ඊට පස්සේ පුතේ මේ පාදයට සමාන්තර හින්දා AB පාදය සමාන්තරයි EF පාදයෙන් නිසා ඊළඟට මේ පාදයට සමාන්තරයි AF පාදය සමාන්තරයි මොකේදද BF පාදයට දැන් ওই ටික විතරක් මදි ඈ මොකද සමාන්තර ආශ්‍රයකත් මෙහෙම ලක්ෂණ දෙනවනේ ඊළඟ කාරණාව තමයි මේ හැම අභ්‍යන්තර කෝණයක්ම අංශ 90ක් ඉන්නවා A කෝණය සමානයි B කෝණය සමානයි C කෝණය සමානයි D කෝණය සමාන D නෑ නේද A B F I මොකද E සමානයි අංශක 90 නිසා ඒ වගේ හේතු ටිකක් ලියන්න පෙන්නන්න ඔය වගේ හේතු ටිකක් ලියලා පෙන්නන්න ඔය වගේ හේතු ටිකක් ලියලා පෙන්නන්න. හරි තව මොකක්ද එකක් අහනවානේ ඒ ඊ පාදයේ දිග කොච්චරද කියලා අහනවා ඒ ඊ පාදයේ තියෙන පුතේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රය ඇතුළේ නේද අපි ඉස්සෙල්ලාම මේ ඒ ඍජු කෝණාශ්‍රය ඇඳගමු A B E F මෙයා 4.5 cm මෙයා 2.5 cm හරිනේ මෙයාත් ඒකට 2.5 cm මෙයා 4.5 cm AE පාදයේ දිග නේ හා දේ මෙයා කීයද කියලා තමයි අහන්නේ AE පාදයේ දිග මේ කෝණේ අංශ 90යි මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්මනම් හරි ABE ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු යොදන්නකෝ බලන්න ABE ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු කර්ණය වෙන්නේ AE AE වර්ගයේ සමානයි ඉතිරිපාද දෙක AB වර්ගයේ ධන BE වර්ගය AE කියලා කියන්නේ මෙන්න මෙයා AE වර්ගයේ සමානයි AB කියන්නේ මෙන්න මෙයා 4.5 වර්ගය BE කියන්නේ මෙයා 2.5 වර්ගය AE වර්ගයේ සමානයි මේක 20.25ක් එන්නේ මේක එන්නේ
हाय दशम देखा ही पहा इधर ए ई वर्गे समानाय में के एकत्व विसि हाय दशम पहाय ए ई समानाय विसि हाय दशम पहे वर्गमूले बलल लिया गन्ने विसि हाय दशम पहे वर्गमूले पहाई गाना के पहाई गाना के पहाई पुड़ी गाना के हर इट पे यमुअपि अंतिम गांधलाई पिटू अंक दाहे अंड पिटू अंक दाहे दह नवी प्रश्निकेनिकटे अंड दह नमे प्रश्निकेनिकटे अंड दह नमेन प्रश्न अंड रूपे देखेन पतुल समचतुराष्ट्राकार ऋजु सविधि पिरमीडये पतुले पैत्तकदिग मीटर दहायक वनातर एलदारेकदिग मीटर पतुले पैत्तक मीटर अटाय एलदारेक मीटर दहाय ऋजु पिरमीडया पतुल समचतुराष्ट्राकार नमुत्तितिंग अभी नांदीन्न वेन्न हो वागे है इतर में ऋजु पिरमीडया कियन्न पुते पतुले हरिमेदट इहलीन तमाई मेन मे शीर्षे अरे तो एक ऋजु पिरमीड आख्या मे पादे अटाई पेत्ता कटाई मे पादे अटाई एलदार आख्यान पे मेवागे याद है अकुरुटिक एल एम एन मेतन पी की दिए मेतन क्यू मेतन आर हर विनाडिया करगण करंड बलन विनाडिया देखा कर करंड बलन देंगे वाले करंड पुलवाम विंडो मेन मे आते मे पतुले हरी मेदट हेली तमाइ दिए मे पतुले हरी मेदट हेली तमाइ मेन मे शीर्षे दिए अब तो पिरामिड संबंध गणांगे नवे पिरामिड संबंध गणांगे नव परिमा वर्ग पलेट संबंध करगने इन्नी समाट त्रिकोण मितिट संबंध करगने इन्नी इन समय हर बुलवा वेन्डो न मुलिम महान एल एन दिगने एल एन दिग के लगे मेन्न मे दिग बुते मेन्न मे दिगड़ता एल एन दिग के लगे हर वेनम पतुला पतुल समचतुराश्रय के लगे वन एल एम एन पी एल एन दिख गया मेन मैं मे कोने आंसर का नुआ
अटाई मीटर मैं आता अटाई मीटर मैं आता अटाई मीटर मैं आता अटाई मीटर सामान्य थिंग मे पे अटाई ना मे पे अटाई ना मे के उत्तरे अटाई मूल देखाई अटाई मूल देखाई अदला पेन मुका एल एम एन त्रिकोणेट पाइथागोरस प्रमेय दाम कारण वेन्ने कौद एल एन एल एन वर्गे समान इतिपाद्यक एल एम वर्गे दान अनित्यके ना मैं आमे एम एन वर्गे एल एन वर्गे समान आई मैं अटाई अटे वर्गे मैं अटाई अटे वर्गे ये थोड़े दिन अटे वर्गे हेट हतराई क्या एकसी विसी अटाई एल समान एकसी विसी अटे वर्ग मूले एकसी विसी अटल यान बुलवा ने आए हेट हतर वरा देख किया हेट हतर वरा देख एल समान हेट हतरे वर्ग मूले अटाई मूल देख दिए अटाई मूल देखाई अटाई मूल देखाई और ना मूल देख वे नोट एकाई दशम हतराई एकाई हतर दाला शुरू करा अटाई मूल देखाई अटाई मूल देखाई पर नीट पास से क्यू आर दिग किए दिगे लाने बे में दिग क्यू आर दिग हरे बुते देंगे आला मेट के हुआ ने अटाई मूल देखाई किया अटाई मूल देखाई मट गया बे मेट के किए तो एक बाग है एक हतराई मूल देखाई मेट के पुते हतराई मूल देखाई मेट का दहाय है मे मेतन कोणे अंश का अणु बे मे ऋजुकोणी त्रिकोणे गलवल गांड विन मेन मे ऋजुकोणी त्रिकोणे विनम गलवल गांड ओम त्रिकोणे अन्न मेतन अंश का अणु आई मेतन अपुर आर मेतन अपुर क्यू मेतन अपुर एन मेडिक तमाय की वे हतराई मूल देखाई के ला मीटर मेडिक तमाय मीटर दहाई के ला की वे बे मेक तमा की दे के ला देंगो त्रिकोण ने पाइथागोरस प्रमेय दान अरे लोकु रूपे अतुलें पोड़ी रूप गलव गलव गान देंगो आठ दे मेक हिते नेतं मेक ऋजुकोणी त्रिकोणी आग नेवे के ला हिते नवना अरे इदा मंकी बुकताव तिब्बोटु टिकाक हेम नेतं अरे क्ले टिकाक अरगेन इरट कूरु अरगेन हेम तीला बलन इधर आटम पे नहीं विनवा तम ऐना मे त्रिकोण पाइथागोरस प्रमेय दुका क्यू आर एन त्रिकोणेट पाइथागोरस प्रमेय दर्णवेन क्यू एन वर्गे समान इतिपाद्यक क्यू आर वर्गे दान आर एन वर्गे करगने अंडू क्यू एन दहाई दहाई वर्गे क्यू आर एक होयागण वर्गे धन आर एन हतराय मूल देखे वर्गे दहाय वर्गे बुते सी आई क्यू आर वर्गे धन हतरे वर्गे दास आई मूल देखे वर्गे देखाई दास वर्ग देखे मेदन इधर बुते मे पैत सी आई दास वर्ग देख तीस देखाई मे पैत रेगियो ऋण तीस देखा पे नवा क्यू आर वर्गे तो मित्र इनकी अद हेट अटाक इन क्यू आर वर्गे वर्गे अतिकरण अणिपेट वर्ग मूल अद क्यू आर हेटाटे वर्ग मूल की बल हेटाटे वर्ग मूल की बल अटाई दशम देखाई हतराई हाय अटाई दशम उत्तरे मम्मी लिया ना अटाई दशम देखाई हतराई हाय मीटर क्यू आर पादे दिग अटाई दशम देखाई हतराई हाय क्यू आर पादे दिग
හරි. උදේ විශේෂ මතක් කිරීමක් කරන්න තියෙනවා මේක ඔයාගේ යාළුවෙකුට වැදගත් වෙයි. ඔයාලා 2023 පළවෙනි කණ්ඩායම හැටියට අපි දැන් පටන් ගත්තා. එතකොට අපි දැන් දෙවෙනි කණ්ඩායමක් පටන් ගන්න යන්නේ. යාළුවෝ ඉන්නවා නම් මතක් කරන්න අපි තව සතියකින් විතර පටන් ගන්නවා 2023 SFT දෙවෙනි කණ්ඩායම. එතකොට ඔයාලා පළවෙනි කණ්ඩායම ඒ කට්ටිය දෙවෙනි කණ්ඩායම හැටියට ආරම්භ කරන්නේ. ඔයාලට ත්‍රිකෝණමිතිය පාඩම ඔයාලට කරන්නේ ඒ කට්ටියට ආපහු මුලින් ඉඳන් කතාව ඉස්සරහට ගෙනියනවා. ඒ නිසා යාළුවෝ ඉන්නවා නම් අලුතෙන් සම්බන්ධ වෙන්න ඒ කට්ටියට සම්බන්ධ වෙන්න කියලා කියන්න. මට මැසේජ් එකක් එවන්න කියලා කියන්න මගේ දුරකථන අංකය ඔයාලා දන්නවනේ. මෙන්න මේ අංකයට මේ අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න කියන්න. 2023 ටෙක් 2023 ටෙක් දෙවෙනි ගෲප් එකට සම්බන්ධ කරගන්න කියලා. නමයි එයාගේ පාසලයි ආසන්නතම නගරයයි දාලා එවන්න කියන්න. එතකොට යාලා වෙනම ගෲප් එකකට සම්බන්ධ වෙනවා. හැබැයි ඔයාලා එවන්න එපා පුතේ. ඔයාලා එවන්න එපා. මොකද ඊට පස්සේ ඔයාලා පළවෙනි ගෲප් එකෙත් ඉන්නවා, දෙවෙනි ගෲප් එකෙත් ඉන්නවා. අන්තිමට කවුද කෝකේ ඉන්නේ කියලා හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙක් අපේ පන්ති වල සම්බන්ධ වෙච්ච නැති ටෙක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඒ කට්ටිය සම්බන්ධ කරන්න WhatsApp message එකක් කරා. හරිද? එයාගේ නම, ලිපිණය, ආසන්නතම නගරය. එතකොට 2023 ටෙක් දෙවෙනි ගෲප් එක කියලා එවන්න කියලා කියන්න පණිවිඩ. හරි. එහෙනම් ආයිබෝවන්.